විශේෂයෙන්ම මම අභියෝග කරනවා මංගල සමරවීර අමාත්‍යවරයාට. මේ තෙල් මිල සූත්‍රය සූත්‍රයක් තියෙනවා. දැන් සූත්‍රය පෙන්නවා V1 V2 V3 එකතුව කියලා. නමුත් මේක ඍණාගයක් එන්න ඕනේ, අඩුවෙන්න ඕනේ. ඒක නිසා මේ සූත්‍රය තිබුණාට ඒකේ අර ෆිගර්ස් දාලා තියෙනවා, ඒ සංඛ්‍යා ප්‍රමාණය සංඛ්‍යා වෙනසක් තියෙනවා. ඒක නිසා මේ සූත්‍රයේ අභියෝග කරන මේ සූත්‍රය ගැන මාධ්‍යට ඇවිල්ලා ප්‍රකාශ කරන්න, මේ කොහොමද ලෝකයේ තෙල් මිල වැඩි වෙනකොට මෙහි තෙල් මිල අඩු වෙන්නේ, ඒ වගේම නැවතත් වැඩි වෙනකොට ආයේ වැඩි වෙන්නේ කොහොමද කියන එක පෙන්වන්න කියලා අපි මංගල සමිරවීර අමාත්‍යවරයාට අපි අභියෝග කරනවා. ඒ පමණක් නෙමෙයි, අර අමාත්‍යවරයාත් සමග ඒ ප්‍රකාශ කරනකොට අර දත් ටිකත් විරිත්තගෙන ඉන්න එදා හිටපු නිලධාරීන්ටත් අභියෝග කරනවා. මේකේ මේ මිල සූත්‍රය කියන්න ඒ පමණක් නෙමෙයි, ඉදිරියේදී මේ ජනතාව රවට්ටන එක, මේ ජනතාව රවට්ටන එක ගැන ඉදිරියේදී ඒගොල්ලන්ටත් වග කියන්න වෙයි කියන එක. දිල්වෙන් සිල්වා මැතිතුමා ප්‍රකාශ කරා පසුගිය දිනකදී විපක්ෂ නායක තනතුරේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවළක් නැහැ, සැලැස්මක් නැහැ කියලා, අනාගතය ගැන සැලසුමක් නැහැ කියලා. නමුත් මම හිතන්නේ අවුරුදු 4ක් මේ රටේ විපක්ෂ නායක හැටියට සම්බන්ධන් මහත්මයා හිටියා. ඒ වගේම විපක්ෂ සංවිධායකවරයා හැටියට අනුර කුමාර දිසානායක මැතිතුමා හිටියා. අනාගතය ගැන සැලැස්මක් නැමේ මේ රටේ විපක්ෂයක් හැටියට ඒ කණ්ඩායම කටයුතු කරේ නැහැ. උතුරේ ප්‍රදේශය ගැන සම්බන්ධයෙන් කතා කරත් දකුණේ ජනතාව ගැන සම්බන්ධවන්වත් එහෙමත් නැත්නම් අනුර කුමාරවත් කතා කරේ නැහැ. එකපාරටම ටිල්වින් සිල්වා නැගිටලා කියනවා මේ රටේ විපක්ෂ නායකය යාගේ රාජකාරි හරියාකාරයෙන් නිෂ්ඨ කරන්නේ නැහැ කියලා. අපි පැහැදිලිව කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායකවරයා හැටියට අද මේ ගෙන යන අර්ගලය නිසා තමයි ඒගොල්ලන්ගේ ජාතික ආණ්ඩුව හකුලා ගත්තේ පසුගිය සතියේ. එහෙම නැත්නම් ජාතික ආණ්ඩුව ඉදිරිපත් කළා. ඒක තමයි ඉදිරියේදීත් මේ ජාතික ආණ්ඩුව මේගොල්ලන්ගේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න බැරි වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂයට නායකත්වය ලබා දෙන්න නිසා. ඒක නිසා මේ ටිල්වින් සිල්වා මැතිතුමා එකපාරටම නැගිටලා අර විපක්ෂ නායකකම නැති කරන්න හැදුවට ඒක කරන්න බෑ. කතානායකවරයා පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කරා විපක්ෂ නායක හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිගන්න බව.